sitten taas sillä ammattitunnin niin, kärvomaan tuolla saurille ammattitunnin. Niin. Ja vaikka miksi saat painaa, niin väkä paljon ne maatun saaristunnin. Niin. Silloin mun aarainnittu sillä on pitävät maatruunimaat, mihin tuotu niin, mitä on. Maitaamat saapuliinua, niin sandia vii. Viisiisiin potraisivan niille saamuudet saapuliinille kärmiavastaa vii. Eksat strandlaani sitinen Sri Lankin viimaisiin, obe hauminnille viime filmata. Vedavan maatun saavistuma sanankele aakaavite, min sitinen lakse patrakette, Asanu Sri Lankiinvi on niyogineen kerana niyogita pilsak pasiinui mamma min sandhyaali ova dahini. Es siel dena ikka eka vistaneka kata kirimata hamimata saakta kirimata avasta nolaguna. Es siel dena niyogineen kerana ova venuin me avastave me hamuvima මයිතාවත් වැදගත් කොට සලකනවා. ඔබ එක්සත් රාජධානිය තුළ විවිධ ශේත්‍රවල වෘත්තිකයින් වශයෙන්, වෘත්තීන් වශයෙන්, ව්‍යාපාරික වශයෙන් විවිධ ශේත්‍රවල ඔබ සේවය කරනවා. ඒ සේවාව තුළ එක්සත් රාජධානියට ඔබ සේවයක් කරනවා වගේම ඔබත් මගේ ආදරණීය මාතෘභූමිය වෙනුවෙන් ඒ කරන සේවාවේ ගෞරවය ඔබ ලබා ගන්නවා. විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයින් ලෝකේ කුමන රටක කුමන ආකාරයේ යහපත් වූ සේවාවක සිටියත් ඔවුන්ගේ පැත්තකින් ඔවුන්ගේ පෞද්ගලික ජීවිතයේ සාර්ථකත්වය තවත් පැත්තකින් ඔවුන් සිටින රාජ්‍යයේ සාර්ථකත්වය ඒ වගේම ආදරණීය මෞර්යම වෙනුවෙන් ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔවුන්ගේ සේවාව තුළ ඔවුන් පෙන්වන විවිධ හැකියාවන් දක්ෂකම් විශිෂ්ටත්වයන් පෙන්වූ කිරීම අද අපි කවුරුත් දකින දෙයක්. ශ්‍රී ලාංකිකයින් ලෝකයේ සෑම ශේෂ්ත්‍රයකම උගතුන් බුද්ධිමතුන් විද්‍යාවන් විශේෂඥයින් පෞසුතෙන් විවිධ ශේෂ්ත්‍රවල විද්වතුන් වශයෙන් කටයුතු කරනවා. ඒ කටයුතු කිරීම තුළ අපේ ආදරණීය මාතෘභූමියට ඒ සියලු දෙනා ලබා දෙනා වූ ගෞරවය අපිට කිසි විටක අමතක කරන්න පුළුවන් කමක් නැහැ. ලෝකයේ විවිධ රටවල විවිධ ජාතීන් අතරේ ශ්‍රී ලාංකිකයින් සැමවිටම කැපී පෙනෙන සිය හැකියාවන් සහ දක්ෂතාවයන් පෙන්නුම් කරනවා. අන්තර්ජාතික වශයෙන්, ජාතික වශයෙන්, කලාපීය වශයෙන් ඒ විවිධ ශේෂ්ත්‍රයන්හි කටයුතු කරන සෑම කෙනෙකුටම සිය දැනුම හැකියාව අවබෝධයේ සම්පන්නතාවය තුළ තමාගේ පෙන්නුම් කරන දක්ෂකම් තුළ ඒ සෑම කෙනෙක්ම විශිෂ්ට ශ්‍රී ලාංකිකයින් විදිහටයි අපි ලබන්නේ. අපි මේ පැමිණ සිටින ඔබ වගේම මෙහි දීර්ඝ කාලයක් සිටින ශ්‍රී ලාංකිකයින්ට ශ්‍රී ලංකා රජයේ ගෞරවය අපි පිළිගන්නවා. ඔබ සෑම කෙනෙක්ම පෙරකී පරිදි ඔබ සිටින එක්සත් රාජධානිය තුළ වගේම ඔබෙත් මගෙත් ආදරණීය මාතෘභූමිය වෙනුවෙන් ඒ කරන්නා වූ කැපකිරීම වෙහෙස මහන්සිය උත්සාහය සහ අධිෂ්ඨානශීලී භාවය තුළ යහපත් සමාජයක් ගොඩනැගීමට ඒ වගේම අන්තර්ජාතික සම්බන්ධතා වශයෙන් ද්විපාර්ශ්වික සම්බන්ධතා වෙනද ආර්ථික සම්බන්ධතා විවිධ ශේත්‍රයන්හි ඒ වැඩි වෙන නව අති තාක්ෂණික ලෝකයේ තුළ අපි දකින ජීවත් වන මිනිසුන්ට අවශ්‍ය අත්‍යවශ්‍ය වූ සේවාවන් ඉස්පෙගිරීමේ විශිෂ්ටතම කාර්යයකයි ඔබ සෑම කෙනෙක්ම යෙදී සිටින්නේ. ඔබෙත් මගේ රට පිළිබඳව ඔබ මෙහි සිටියත් නිතරම ඔබ තොරතුරු දන්නවා. ඒ තොරතුරු දන්නා වගේම ඇතැම් විට පොතෙක් දුවට නිවැරදි තොරතුරු වලට ගලා එනවාද කියන එක විදේශයන්හි සිටින ඇතැම් අය ලබන තොරතුරු පිළිබඳව මම දකින එක්තරා ප්‍රශ්නයක් විදිහටයි මම දකින්නේ. දැන් ඔබ මම දන්නවා මේ පැමිණ සිටින පිරිස මම හිතන්නේ සෑහෙන වේලාවක් මෙතන පැයක් පැයකමාරක් විතර සිටියා කියලායි මට දැනගන්න
තියෙන්නේ. මම අද උදේ ඉඳලා මේ වෙන විට මට මතකයක් නැහැ. මම ඉන්න හෝටලේ සිට ශ්‍රී ලාංකිකයින් කී දෙනෙක් හමුනාද කියන එක. සමහර අය කියලා එනවා, දන්නලා එනවා, වෙලාවක් අරගෙන එනවා, වෙලාවක් නැතු වෙනවා. දැන් ඉන්නකොටත් වාහනේ ගාවට දුවගෙන ආවා මුන්න පෙන්නන්න. මම එතකොට තමයි දැක්කේ. මම ඉතින් වාහනේ ඉඳගෙන වීදුරුවෙන් අතවල්ලා මම කිව්වා මම එනකම් මොහොම ඉන්න කියලා. ඉතින් ඒ විදිහට තමයි අද දවසත් ගත වුණේ. බොහෝ වෙලාවට පෞද්ගලික සහ සංවිධාන වශයෙන් අම්විලා කතා බහ කරනවා. ඒ කතා කරන සාකච්ඡා තුළ මම අද දවසේ දැක්ක දෙයක් තමයි මොන තරම් වැරදි තොරතුරු ඔබට අපිනා දහනවාද කියන කාරණාව. අන්තර්ජාලය හරහා තිබෙන ප්‍රකාශන ප්‍රවෘත්ති තුළ පැහැදිලි ලෙසම 75% වැඩි දෙන්නේ සත්‍යයෙන් තොරව දේවල්, අසත්‍ය වූ දේවල්. නිමල් සිල්පාසිල්ලා මේකමත් මම අද සාකච්ඡා කීපයකම එකට වාඩිලා හිටියා. නිමල් සිල්පාසිල්ලා මේතුමායි සාකච්ඡා වල සිටි නිසා සමහර දේවල් වලින් මම කියන දේවල් වලට සාක්ෂි මට ඉදිරිපත් කරන්න පුළුවන් වුණා. ඒ මේතුමත් ළඟ හිටපු නිසා පසුගිය දිනවල අපේ රටේ මහනුවර ප්‍රදේශයේ ඇතිවෙච්ච සිංහල මුස්ලිම් ගැටුම් වලදී වෙච්ච සිදුවීම් සිද්ධීන් සහ ඒ පසුබිම් පිළිබඳව සත්‍යයට වඩා මොනතරම් අසත්‍ය දේවල් පිටරෝ සිදු වෙනවා. ඒ වගේම රජයේ කළ කාර්යයන් පිළිබඳව නිවැරදි තොරතුරු මොනතරම් අඩුවෙන් වාර්තා වෙනවද කියලා. වැරදි තොරතුරු මොනතරම් වේගයෙන් විදේශයන් සිටින ශ්‍රී ලාංකිකයින්ට ලැබිලා තිබෙනවා කියන කාරණාව මම දැකපු දෙයක්. බොහෝ වෙලාවට ඔබ සමහර දිනපතා ඔබේ ඥාතීන්ට, මිත්‍රීන්ට, හිතවතුන්ට, දෙමව්පියන්ට සමහර විට ඔබ දුරකටින් කතා කරනවා, අන්තර්ජාලය හරහා කතා කරනවා ඇති. නමුත් සත්‍ය බොහෝ වෙලාවට යටපත් වී අසත්‍ය විස්මතු වී අසත්‍ය වේගයෙන් සමාජය තුළ ගලා යෑම තමයි මම නම් දකින්නේ. ඒ තුළ එක් පැත්තකින් රටේ සිදුවන දේවල් පිළිබඳව නිවැරදි දේ නොලැබීම සහ නොදැකීම, තවත් පැත්තකින් රජය කරන නිවැරදි කටයුතු සම්බන්ධයෙන් අවබෝධයක් හරියට නොතිබීම, මෙවැනි කරුණු ගණනාවක් මම දකිනවා. අධි තාක්ෂණික ලෝකයේ නව තාක්ෂණික මෙවලම් මිනිසාගේ යහපත සඳහා නිර්මාණය වී තිබෙන්නේ. ඒවා නිෂ්පාදනය කළ සැබෑ මානවවාදී විශිෂ්ටයන් සහ විද්‍යාඥයින් යහපත් සමාජයක පැවැත්ම, ස්ථාවරත්වය සහ අනාගතය සඳහා අධි තාක්ෂණික මෙවලම් නිර්මාණය කර තිබෙන්නේ සිය දැනුමෙන්, හැසියාවෙන්, බුද්ධියෙන්. ඒත් ඒවා මොනතරම් දුරට අයහපත් ලෙස පාවිච්චි වෙනවා කියන කාරණය අද මම හිතන්නේ අපේ රට විතරක් නෙවෙයි මුළු ලෝකයේම දකින දෙයක්. අද ඇමරිකා එක්සත් ජනපදයට බරපතල ප්‍රශ්නයක් වෙලා තියෙනවා සමාජ විපාඩු. ලෝකේ රටවල් ගණනාවකට ඒ තත්ත්වය ඇති වෙලා තියෙනවා. මහනුවර ඇති වූ සිද්ධීන් වලදී පැය කීපයක් තුල අපි රජයේ විදිහට ඇඳුරු නීතිය දැම්මා, කල්සි නීතිය දැම්මා, යුද හමුදාව ඇවිල්ලා, ත්‍රිවිධ හමුදාව ඇවිල්ලා මහනුවර ප්‍රදේශයට. ඒ වගේම සමාජ විපාකයේ සම්පූර්ණයෙන්ම වහල් දැම්මා. දැඩි විරෝධතාවයක් මැද්දේ තානාපති වරුන්ට අපේ රටේ ඉන්න සමහර අයට ලොකු අමාරුවක් හැදුනා මේවා අපි කරනකොට. සමහර අය චෝදනා ස්වරූපයෙන් කතා කරන්න ගත්තා. සමහර විදේශීය තානාපතිවරු තමන්ගේ සීමාවෙන් එහා කතා කරන්න පටන් ගත්තා. නමුත් ඒ කිසි දෙයකටවත් අපි සැලුනෙත් නැහැ, බියුනෙත් නැහැ. අපි ගන්න තිබුණු තීන්දුව తీරන අපි හරියාකාරව ගත්තා රජයක් විදියට. ඒ නිසා තමයි රටක් විදියට වෙන්නගේ විශාල විනාශයක් අපිට වළක්ව ගන්න පුළුවන්කම ලැබුණේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය එක්තරා අනුසංවිධානයක්. ඒ දිනවල වාර්තා කළා ඇමරිකානු රටවල් දැරිවෙච්ච දේ
ශ්‍රී ලංකා රජයේ ඉතාමත් විශිෂ්ට විදියට ගලා කියලා සමාජ බල විභාග දාපේ. ඒ වගේම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ණයක් තවත් අනු සංවිධානයක් කියා සිටියා. මහනුවර සිද්ධියේදී ශ්‍රී ලංකා රජයේ කළදී මියන්මාරයේ කළාන මියන්මාරයේ පළවෙනි සිදුවීම දිව අවස්ථාවේම මියන්මාරයේ අද සිදුවෙන මහා ඛේදවාචකේ රටේ සිදුවෙන්නේ නැහැ කියන එක. ඒ වගේම ජාත්‍යන්තර සංවිධාන සියල්ලම අපි කරපු දේ හරි කියලා කිව්වා. සමාජ බඩුවේ පහළ දාපුවා. ඒ වගේම අපේ ඔබේ අපේ රටේ දෙමව්පියෝ දරුවෝ ඉන්න දෙමව්පියෝ විභාග ලියන දෙමව්පියෝ දරුවෝ ඉන්න ඒ හැම කෙනෙක්ම මට කිව්වයි වැඩි ඉතාම හොඳයි කියලා. මගේ ඉල්ලා සිටිය පුළුවන් නම් හැමදේම ඔබවහල් දාන්න අපේ ළමයි හදා ගන්න බැරි කියලා. ඌ ලෙවල් ඒ ලෙවල් විභාග වලට ලියන ළමයිගේ දෙමව්පියෝ මට ටෙලිෆෝන් කළා, ටෙලිග්‍රෑම් කරලා ලියුම් එවුවා. ඒ වැඩි ඉතාමත්ම හොඳයි කියලා. අපි යහපත් සමාජයක් ගොඩනගන්න ප්‍රජාතන්ත්‍රවාදය මානව හිමිකම් මූලික අයිතිවාසිකම් එහි තිබෙන අගයන් අපි හැම කෙනෙක්ම දන්නවා. නමුත් මේ නිදහස මේ සියලු දේවල් වලින් දෙන යහපත් මිනිස්සු යහපත් ලෙස භුක්ති විඳින්දී අයහපත් මිනිසුන් මොනතරම් අයහපත් ලෙස ඒවා භාවිතා කරනවද කියන ප්‍රශ්නය අද මුළු සමස්ත මානව සමාජයේද බරපතල ප්‍රශ්නයක් කියලා දෙනවා. තාක්ෂණය සහ මිනිසාගේ නිදහස දියුණු සමාජයකට දීමේදී දියුණු මිනිසුන් යහපත් ලෙස සිය ඥාණයෙන් ප්‍රඥාවෙන් සහ නුවණින් ඒවා භුක්ති විඳිනවා වගේම අයහපත් ලෙස ඒවා පාවිච්චි කරන අය කොතෙක්ද කියන එක බොහෝ වෙලාවට ඔබ අප දකින දෙයක්. මේ තත්ත්වය මේ අද ඊයේ ලෝකේ ඇතිවෙච්ච දෙයක් නොවන බවත් ඔබ දන්නවා. බුදුන් වහන්සේ බුද්ධත්වය ලබන අවස්ථාවේ එදා මහා මාර්ගයේ ඒ සමාජයේ තුළ තිබුණු ඉතාමත් සංකීර්ණ ස්වභාවය ඔබ හොඳට කියවලා තියෙන බව මම විශ්වාස කරනවා. ඒ වගේම මහමත්තුමා ක්‍රිස්තුස් වහන්සේ උන්වහන්සේලා බිහි වෙද්දී සමාජය තුළ ඒ කාලේ මුන්තරම් මේ සමාජයන් අයහපත් තත්ත්වයක තිබුණාද කියන එක ඔබ අපේ යුගයන් කියවන විට අපි සෑම කෙනෙක්ම දන්නවා. අපේ රටේ පසුගිය අවුරුදු 60කට 70කට 80කට එහා ගත්තොත් අනාගාමික ධර්මපාලතුමා වගේ කෙනෙක්, හෙන්රි ස්ටිල් ඕල්කට්තුමා වගේ කෙනෙක් සිය ධර්ම ප්‍රචාරක බෞද්ධ දර්ශනය පිළිබඳව කතා කරන විට ඒ ඇතිවෙච්ච ඒ දෙදෙනාගේ ගැටුම් තුළ ඇතිවෙච්ච සිද්ධි මම හිතනවා ඔබ හුඟක් දුරට කියවලා ඇති කියලා. හෙන්රි ස්ටිල් ඕල්කට්තුමා ඇමරිකාවේ ඉඳලා ලංකාවට ගිහිල්ලා බෞද්ධ ධර්ම ප්‍රචාරක කටයුතු කිරීමේදී අනාගාමික ධර්මපාලතුමා සහ දෙදෙනා අතර ඇතිවෙච්ච ගැටුම් මම හිතන්නේ ඔබ කියවලා ඇති. අවසානයේ හෙන්රි ඕල්කට්තුමා ඇමරිකාවට ගියා. ඒ ගැටුම් නිසා අනාගාමික ධර්මපාලතුමා රට දාලා ඉන්දියාවට ගිහිල්ලා මේ ශ්‍රී ලාංකිකයෝ ඉන්න රටේ පැත්තටවත් උළුව දාගෙනවත් නිදාගන්නේ නැහැ කියලා ගිහින් කිව්වා ඒ කාලේ. ඔබට සමාජයේ තිබුණු පිරිහීම නිසා ඒකට මේ තත්ත්වයන් ලෝකේ මේ අද දවසේ පමණක් නෙවෙයි දේශපාලන ගැටුම් සමාජාට අපේ රටේ සමහර අය හිතනවා මේ දේශපාලන ගැටුම් ගැටුම් තියෙන්නේ අපේ රටේ විතරයි කියලා රට ඇතුලේ ඉන්න අය හිතනවා. දැන් මේ දවස්වල තියෙන දේ දන්නවා. දැන් අද පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවට ආපු රාජ්‍ය නායකයෝ හමු වෙන අද දවල් 12 සිට මේ අග්‍රාමාත්‍යතුමිය තෙරේසා මැතිණිය දාලා තිබුණේ. නමුත් පදිසියම අවනම් කළා පාලි බින්දි තිබුණ තත්ත්වය නිසා. එතකොට පොදු රාජ්‍ය මණ්ඩලීය නායකයෝ අද දවාලේ හමු වෙන තිබුණ එක අවනම් වුණා. නිවාස සිල්පාල සිල්ලාමින් තුමයි මමයි ගිය මාසේ අපි දෙදෙනාම ඉන්දියාවට ගිහිල්ලා ඉන්දියාවේ එක දවසයි තිබුණේ ජාත්‍යන්තර සමුළුවක්. එදාම අපි එතනින් ජපානයට ගියා. ජපානයට ගිහිල්ලා ජපානයේ අගමැතිතුමා අපිට ඊට පහුදා හමු වෙන්න තිබුණේ මේ සන්ධ්‍යාවේ. අපි හවස
සාකච්ඡාවලට ගියා. ඒ අනුවට ජපාන් නගරයතුමාගේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ ඉස්සරහා 1500 2000 අතර බෝඩ් උසගෙන ඉන්දියා ජපාන් නගරයතුමාට ඉල්ලා සිටින කියලා බෝඩ් උසගෙන ඉන්නවා. මම බැලුවා ලංකාවේ රටක් වැඩිලා ඉල්ලා බැලුවා. අපි නිල සාකච්ඡා යොරලා වැයම වුණා රාත්‍රි භෝජනේ මාර්ගගෙන වැයකට 10 මාර්ට් 11ට ඉඳලා ඇති අවස 5ට ඉතර ඉතර යන්නුටි 1500 දෙනා වැය 10 මාර්ට් 11ට ඉතින් එළියට එනකොට 5000ක් විතර බෝඩ් උස්සගෙන හිටියා ජපාන් නගරේ කුමාරට ඉල්ලාස් වෙන්නයි කියලා. ඉතින් සෑම රටකම මේ වර්තමානයේ දුල ලකින දේශපාලන ගැටුම් සහ ඒ පසුපස තිබෙන ආර්ථික ගැටුම් අපි දන්නවා. ඉතින් ඒ නිසා මේ යුගය තුළ තාක්ෂණය උපෙක් දියුණුනා මිනිසුන්ගේ දියුණු අපි දකින්න එක පැත්තකින් වගේ මිනිසුන්ගේ තිබෙන නොදියුණුකම් නිසා සමාජයේ බොහෝ වෙලාවට ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. ඒ නිසා ඔබත් මගේ ආදරණීය මාතෘභූමිය වෙනුවෙන් අපි රජයක් විදියට කළ යුතු කළ හැකි වගකීම් සමවිතම නොකලියලා ඉලව කැපවීමකින් ඉෂ්ට කරනවා. අපේ රට තුළ සියලු ජාතීන්ගේ සමගිය වුණාකන් සිංහල දමිල මුස්ලිම් ජනතාව තුළ සැබෑ සහජීවනයක් ඇති කරන්න සැබෑ සමගියක් ඇති කරන්න ගැටුම් වලින් තොර සමාජයක් ගොඩනගන්න නැවත අපේ රටේ යුද්ධයක් ඇති නොවන විදියට කටයුතු කරන්න. පසුගිය අවුරුදු තුනක ගුණාමාර කාලය තුළ අපේ වර්තමාන රජය විදියට අපි විශාල උත්සාහයක් අරගෙන විශාල වැඩකොටසක් කරලා තියෙනවා. ඒ වගේ මේ වැඩවල ප්‍රතිඵල තිබෙනවා. ඒ ප්‍රතිඵල බොහෝ වෙලාවට නිවැරදි ලෙස සමාජයට ගලා එන්නේ නැහැ. මම කලින්ම කිව්වේ විවිධ තත්ත්වයන් පිළිබඳව ඇති වෙන බොහෝ සත්‍යයන් තොර දේවල් තමයි වේගෙන් ගලා යන්නේ කියන එක. ඒ නිසා අපි ප්‍රධාන වශයෙන්ම ශ්‍රී ලාංකිකයින් විදිහට ඔබ එක්සත් රාජධානිය තුළ විවිධ සේවාවන්ගේ සේවය කරන ඔබත් ඒ ආශිර්වාදය අප සැමරිතම අපි බලාපොරොත්තු වෙනවා. අපි දන්නවා ඔබේ අවංක ආශිර්වාදය ඔබේ අවංක වූ හැඟීම ඔබ කොහේ සිටියා ඔබෙත් අපෙත් ආදරණීය මාතෘභූමියේ අනාගතය සඳහායි. ඒ නිසා අපිට දේශපාලන ප්‍රශ්න ආර්ථික ප්‍රශ්න ලෝකේ අනික් රටවලත් තියෙනවා අපේ රටේ තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය වැඩිපුර ශක්තිමත් කරන්න ශක්තිමත් කරන්න මම කලින් කිව්වා වගේ ප්‍රජාතන්ත්‍රවාදයේ භුක්ති විඳීමේ විවිධ ලක්ෂණයක් තිබෙනවා. යහපත්කම දැනුගත්කම අවබෝධය ඒ තුළ වඩා යහපත් ප්‍රජාතන්ත්‍රවාදයේ භුක්ති විඳිනා වගේම අයහපත් විදියටත් ඒ භුක්ති විඳීම බොහෝ වෙලාවට අපි දකිනවා. අපේ රටේ මාධ්‍ය මුද්‍රිත මාධ්‍ය සහ විද්‍යුත් මාධ්‍ය ආයතන බොහෝ වෙලාවට ඔවුන්ගේ හැසිරීම් ගත්තාම ඒ දීලා දෙන නිදහස ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම කොතරම් ඇතැම් මාධ්‍ය වැරදි විදියට පාවිච්චි කරනවාද කියන ප්‍රශ්නය අපි දකිනවා. සත්‍යයෙන් දුර දේවල් ගැටුම් සහගත දේවල් නිතරම අවසට ඔබ දකිනවා. අපේ රූපවාහිනියන් දිහා බලාගෙන ඉන්න විට සම්මිලේ තියෙන්නේ ගැටුම් තමයි පෙන්නන්නේ. දේශපාලන ගැටුම් නැත්නම් වෙනත් මොනවා හරි අරමුද තමයි නැත්නම් අඩුවාදෙන් දෙන්නේ පැන ගන්නවා තමයි අපේ මාධ්‍යවල පෙන්නන්නේ. ඉතින් ඒ මාධ්‍යයේ තිබිය යුතු ගුණාත්මකභාවය කොතෙක් දුරට උන් රකින්නවාද කියන ප්‍රශ්නය තිබෙනවා. ඒ නිසා මම කියන්නේ අයහපත් දේ සමාජයට දීම තුළ බොහෝ වෙලාවට සිදුවෙන විවිධ විවේචනයන් සහ රටේ ඇති වෙන පසුබෑම් ඒ සෑම අංශයකම කෙනෙක්ගේ වගකීම ගත යුතු වෙනවා. අපි ඔබේ පමණ ආදරණීය මාතෘභූමි අනාගතය සඳහා දැනට අපි කරන ආර්ථික සැලසුම් වල අපිට කරගෙන පැමිණ තිබෙන ආර්ථික සැලසුම් වල පැහැදිලිවම ඉතා යහපත් තත්ත්වයක් තිබෙනවා. රටේ සංවර්ධන කටයුතු ඉතාමත් වේගයෙන් කරගෙන යන විට කිසිදු අඩුපාඩුවක් නැහැ. අපිට පසුගිය අවුරුදු තුනමාරක අත්දැකීම් ගත් විට අන්තර්ජාතික වශයෙන් අපි ලබා ඇති ජයග්‍රහණ රාශියක් මට ජනාධිපති ධුරයට පත් වෙලා තිබුණේ
මට කන්දි දුන්නා හොයාගෙන ගම් වල යන්න නගර වල යන්න ගිහිල්ලා ස්තුති කරන්න නෙවෙයි ඔබ දන්නවා මම 2015 එක්සත් රාජධානියට ආවා 2015 16 වර්ෂවල සම්පූර්ණයෙන් කැප වුණේ ජාත්‍යන්තර වශයෙන් අපින් ඈත් වෙලා තිබුණු හොඳ හිත දිනා ගැනීම අද අපිට ලෝකයේ සෑම රාජ්‍යයක්ම අපේ මිත්‍රේ අපේ විදේශ ප්‍රතිපත්තිය තුළ අපි කිසිම කෙනෙක් අමනාප කරගෙන නැහැ අපි සෑම කෙනෙක්ම අපේ හිතවතුන් මිත්‍ර අපිට හැම කෙනෙක්ම සලකනවා අපිට යුරෝපයක් සලකනවා ඇමරිකාවක් සලකනවා මහබ්‍රිතාන්‍යයක් සලකනවා චීනයද ඉන්දියාවද රුසියාවද ආසියාව යන ජපානයද මේ මැද පෙරදිග රටවල මේ සෑම රටකම අපේ මිත්‍රයෝ මම දකින්නේ නැහැ මින්ට පෙර නිදහසෙන් පසු ලංකාවේ කිසිම කාලයක අපි අන්තර්ජාතික සම්බන්ධතාවල මේ තරම් ශක්තිමත්කම හොඳ හිත දිනා ගැනීමක් තිබුණු කාලයක් මම දකින්නේ නැහැ මම ජනාධිපති නිසා කියනවා නෙවෙයි ඒක ඒ මොකද බොහෝ වෙලාවට බොහෝ අවස්ථාවලදී තිබුණේ ලෝකයේ තිබෙන දේශපාලන බලකන්දරුවාදයේ තුල යම් එක් පාර්ශවයක හොඳ හිත දිනා ගැනීමක් අනිත් පාර්ශවයේ ඈත්වීමක් තමයි තිබුණේ අපි ගත්තොත් 50 දශකයේ 60 දශකයේ 70 දශකයේ වගේ 50 දශකයේ 60 දශකයේ ලෝකයේ දේශපාලන බලකන්දරුවාදයේ ඉතාමත්ම ප්‍රබලයි ඇමරිකා එක්සත් ජනපදයේ සාධනවාදී රටවල් එක පැත්තේ ඒ වගේම අනිත් පැත්තේ සෝවියට් සමාජවාදී සමූහාණ්ඩුව ඇතුළු කොමියුනිස්ට් රටවල් තවත් පැත්තකින් ඒ කාලේ බලකඳුරුවාදයේ තුල අපි වගේ උන්ති රටවල් වලට ලොකු තැනක් තිබුණා එක්සත් ජාතීන්ගේ සංවිධානය තුල වුණා අපේ උන්ති රටවල් වල ඡන්දයට වැඩි වටිනාකමක් තිබුණා ඒගොල්ලන්ගේ විමුණු බල අරගලයේදී අපි මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියක් එදා බොහෝ රජයන් තුල ක්‍රියාත්මක කරපු නිසා අපිට ඒ වටිනාකම් වැඩි වෙලා තිබුණා. නමුත් 92 93 වගේ කාලය වෙන විට සෝවියට් සමාජවාදී සමූහාණ්ඩුවේ කඩාවැටීමක් එක්ක ගෝබචොප් මහත්මයාගේ පෙරත්‍රොයිකාවත් එක්ක ලෝකයේ දේශපාලන සහ ආර්ථික වශයෙන් එක පැත්තකට යෑමත් ඒ තුළ යහපත් බව වගේම අයහපත් දේ දේශපාලන වශයෙන් සහ ආර්ථික වශයෙන් තිබෙන බව ඔබ දන්නවා. අද බොහෝ දෙනා කතා කරන ජාත්‍යන්තර ත්‍රස්තවාදය ලෝකයේ අද ඇති වෙලා තිබෙන තත්ත්වය ඉරාකයේ නිදහසේ ඉන්න දුන්නා නම් ඒ වගේම ලිබියාවට නිදහසේ ඉන්න දුන්නා නම් ඔවුන් වෙනත් විදිහකට ලෝකයේ බලවතුන්ට පාලනය කරන්න පුළුවන්කම තිබුණා. විදිය මහා විශාල මිනිස් ඝාතන කරන්නේ නැතුව ඉරාකයේ අදත් මොනතරම් මැරෙනවද කියලා ඔබ දන්නවා මේ වෙන විට ලක්ෂ 20කට වැඩි වෙන ඉරාකයේ මැරලා තිබෙනවා ලිබියාව අද රටවල් තුනකට කැඩිලා තිබෙනවා ඉරාකයේ රටවල් තුනකට කැඩිලා තිබෙනවා බොහෝ වෙලාවට ඒ වැය ප්‍රතිඵල තමයි අද තිබෙන ජාත්‍යන්තර ත්‍රස්තවාදී කියන එක නිර්මාණය වුණේ කියලායි අපි නම් විශ්වාස කරන්නේ ඉතින් ඒක නිසා මේ බලවතුන්ගේ තිබෙන බොහෝ බලවත්කම් එක්ක අප වගේ උන්ති රටවල් අපි රටවල් වලින් පුංචි වුණාට ජනගහනය ටිකක් වුණාට භූමියෙන් ටිකක් වුණාට අපි ශ්‍රේෂ්ඨ ජාතියක් විදිහට ගෞරවාන්විත ජාතියක් විදිහට අපි හැම විටම ජාත්‍යන්තර ඉදිරියේ අපේ ප්‍රතිපත්තීන් තුළ අපි රැඳී සිටිය යුතු වෙනවා ඒ තුළ අපිට ලෝකයේ සෑම කෙනෙක්ම දිනා ගන්න පුළුවන් මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියක් තුළ බලකඳුරුවාදයෙන් බැහැරව විශේෂයෙන්ම නොබැඳී ප්‍රතිපත්තීන් තුළ ඒ නිසා අපේ රජය මූලික වශයෙන් මේ ජාත්‍යන්තර සබඳතා ශක්තිමත් කරගෙන තියෙනවා අපිට සෑම කෙනෙක්ම රට සලකනවා සෑම කෙනෙක්ම උදව් කරනවා ඒ තුළ අපි අනාගතයේ සම්බන්ධයේ සම්විතම සුභවාදී ලෙස ඔබත් මගේ මාතෘභූමි වෙනුවෙන් බැලිය යුතුයි මාතෘතුල පළවෙන අයහපත් දේ සහ අසුභවාදී දේ ප්‍රතික්ෂේප කරමින් රටක අනාගතය සඳහා ඔබත් මගේ තේ ආදරණීය මාතෘභූමියේ හෙට උපදින දරුවන් වෙනුවෙන් හොඳ රටක් හදන්න අපි සමිට මේ කැපවීම කළ යුතු වෙනවා ඒ නිසා මේ සංජ්‍යාවේ ඔබ හම්බවීම ගැනවා ඉතාම සතුටු වෙනවා ඔබ සෑම දිනකට මම සුභවදනවා ආශිර්වාද කරනවා අපි පුදුරාජ්‍ය මාලියේ සමුළුවට සහභාගී වෙන්න පැමිණි අවස්ථාවේ ඔබත් මගේ ආදරණීය රට නියෝජනය කරමින් ඒ සමුළුව තුලත් අපේ ගෞරවය ඒ වගේම අපේ පිළිබඳව තිබෙන පිළිගැනීම
අපි දීපාර්ශ්වික සම්බන්ධතා ආර්ථික වේල සම්බන්ධතා ශක්තිමත් කර ගැනීමට මෙයා ඉතාමත් වැදගත් අවස්ථාවක් විදිහටයි අපි දකින්නේ. ඒ නිසා අද දවසේ නැවත වතාවක් ඔබ සියලු දෙනාට ස්තුතිවන්ත වෙමි. මේ අංගීකර සංවිධානය කළ අපේ වැඩ බලන මහත්ම සාරිස් තුමා ඇතුළේ තුමාගේ කාර්ය මණ්ඩලයටත් එන්න ඔබට නැවත වතාවක් මගේ ගෞරව ස්තුතිය ඉල්ලාමි. ඔබත් මමත් අපේ ඔබේ මාතෘ භූමිය වෙනුවෙන් ඒ කරන කැපවීම සමග වඩා ඵලදායී සුවාදී රටක් ගොඩනගන්න සෑම විටම අපේ වගකීම් සහ යුතුකම් ඉටු කරමින් කියන ගෞරවණීය ඉල්ලීම කරමි. ඔබ සෑම කෙනෙකුට නැවතත් ආශිර්වාද කරමින් සුවපත් වෙමින් ඔබෙන් සමු ගන්නවා. ස්තුතියි. දෙවන සමරේ දෙවියන්ට.